හරිද වැරදි විශේෂාංගයට අද අපි සම්බන්ධ කරගන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය ආචාර්ය සරත් විරසේකර මහත්මයා. සරත් විරසේකර මහත්මයා හැමදේ ධූරේ හම්බෙච්ච ගමන් ෆේස් මාස්ක් නැතුව මහජන ආරක්ෂාව පිළිබඳව කතා කරන්න එළියට යනවා. ඒක හරිද? ඒක වැරදි. හැබැයි වැරද්ද මට කරන්න උනේ හැමතැනම මාධ්‍යවේදීන් හිටින් නිසා මගෙන් වොයිස් කට් ගන්න මගේ තොරතුරු සම්බන්ධ වෙච්ච නිසා මාස්ක් එක දාගෙන මට කතා කරන්න බැරි නිසා අපේ අනිත් අය සීල් දෙනාම මාස්ක් එක දාගෙන හිටියානේ. ඒ නිසා ඒ වැරද්ද කළා මම පිළිගන්නවා. ඉදිරියේදී ඒක වෙන එකක් නැහැ. නිලඳුමක් කැඳගත්ත කෙනෙකුට පුළුවන් ද තමගේ තාත්තා වුණත් වැළඳ ගන්න? අනිවාර්යෙන් පුළුවන්. ඉතින් තාත්තගේ පුතාගේ තියෙන සෙනහස නිලඳු බඳය කියලා වෙනස් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ සරත් ෆොන්සේක මහත්මයා කිව්වේ ඒක වැරදි වැඩක් කියලා. සරත් ෆොන්සේක මහත්තයාත් එයාගේ ඉදහම් තවත් පැති දුරිය ගන්නකොට හිස් වැසුම දාගෙන සමාජ බිනිසා දරු දෙන්නා වෙනඳ ගන්න. ඒක වැරද්දක් නෙවෙයි. ඒක වැරද්දක් නෙවෙයි. මොකද ඒක පියපුදු සෙනස සාමාන්‍යයෙන් හැංගීම් කියන එක මිනිසයන්ට තියෙන්න ඕනේ. හමුදාවෙත් තියෙන මිනිසයෝ නම් ඒ මිනිසයන්ට හැංගීම් තියෙන්න ඕනේ. රොබෝ වුරුන්ට සහ තිරිසුන්ට හැංගීම් නැහැ. හැංගීම් තියෙන්නේ මිනිසයන්ට පමණයි. ඒක තමයි දේශප්‍රේමී ගීත තියෙන්නේ. ඉතින් හැංගීම් බර මිනිසයෝ ওই විදිහට හැසිරෙන එක කිසි වැරද්දක් නැහැ. සමහර මාධ්‍ය වාර්තා කළා දුන්න ඔබතුමා කිව්වයි කියලා පොලිසිය කණපිට ගහලා හරි හදනවා කියලා. කණපිට ගහන පොලිසිය ඒතර වැරදි දිනවද? නෑ කණපිට ගහනවා කියලා හදනවා කියලා මම ඇත්ත වශයෙන්ම කියලා නෑ දසුන්. පොලිසිය 90% පමණ කීර්තිමත් නිලධාරීන් ඉන්නේ. පහක් දහයක් ඇති අපකීත්මත් නිලධාරී. ඒ සම්බන්ධයෙන් කටයුතු කළේ වගේ තමයි කණිපිට ගහනවා කියලා කිව්වනම් ඒකේ තේරුම තමයි බොහෝ පොලිස් ස්ථානවල බොහෝ අඩුපාඩු තියෙනවා. නවාතැන් පහසුකම් නැහැ, උන්ට හරියට ඉන්න තැනක් නැහැ, දුෂ්කර කටයුතු කරන උන්ට ආහාර දීමනාවක් නැහැ. ඉතින් මේ වගේ දේවල් කරලා මේ වගේ උන්ගේ සුබ සාධනය බලලා පොලිසිය මහජනතාවගේ විශ්වාසය දිනා ගන්න ආයතනයක් බවට අනිවාර්යෙන්ම මම පත් කරනවා. නාකොටික් නිලධාරීන් සැලකිය යුතු පිරිසක් ඉන්නවා මේ වෙනකොට රිමාන්ඩ් බන්ධනාගාරගතව. CID නිලධාරීන් සම්බන්ධයෙන් ගැටලු වෙනවා. පුළුවන් වේද ඔය අමාත්‍ය ධුරේ ඒ වගේ කිමිටු කරා? ඒ වගේ අපකීර්තියට පත් කරන නිලධාරීන් පිළිබඳ අත්‍යවශ්‍යම කටයුතු කරනවා. ඉතින් ඒක වෙන්න ඇත්ත නිසි අධීක්ෂණයක් නැතිකම නිසා ඒක නායකත්වයේ පිළිබඳ ප්‍රශ්නයක්. අමාත්‍යවරයෙක් පත් කළ තියෙන ජනාධිපතිතුමා ඒක නිසා වෙන්න ඇති. ඒ කාර්යභාරය මම ඉතාම හොඳින් ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමා දැන් ඔහොම කිව්වට තිබ්බ අමාත්‍ය ධුරේ බාර ගන්න කරත් කිව්වේ හැම නගරයක්ම ලස්සන කරනවා කියන මාස දෙකම ආරෙන්න මම හිතී මාස දෙක මම කරන දෙයක් නෑ නේද අන්තිම බජට් එක හම්බුනේ නෑනේ ඒ සැලසුම් මම කරලා තිනවා ඒ බජට් එකට අනුව මුදල් ප්‍රතිපාදන සියල්ලක්ම ලැබිලා තිනවා ඊළඟ රාජ්‍ය අමාත්‍යවරයාට සිල්ම නගර අලංකාර බවට පත් කරන්න පුළුවන් මේ අමාත්‍ය ධුරයත් ඔය කියන වගේ කෙටි කාලයක් නෙයිද දන්නේ මම හිතන්නේ නෑ මොකද ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා මට කිව්වේ මේ රටේ ජනතාවට බීඑන්ස් එකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදන්න කියලා ඒ අරමුණ ඉෂ්ට කරනවා මම ඒක නිසා මම හිතනවා මගේ සම්පූර්ණ කාලය මට ලැබෙයි කියලා මේ ආන්දු වැඩිපුරම කතා කළේ කුඩු ගැනයි පාතාලය ගැන අභියෝගයක් නැද්ද ඉවර කරන එක අභියෝගයක් තියෙනවා මම පාතාලේ අයට දැනුම් දීමක් කළා හැකිනම් අවියවද තියලා මරකම් අතහැරලා සමාජයට එන්න එතකොට අපි රජයක් වශයෙන් ඕන් ගැන සලකා බලන්න එහෙම නැත්නම් ලෝකයේ තියෙන දරුණුම ත්‍රස්වාදී විනාශ කරපු අපිට පාතාලේ විනාශ කරන එක නැති කරන එක ඉතරම් අරුමයක් නෙමෙයි මතර තිත තියන බොහෝ දෙනෙක්ගේ දේශපාලන ගමනට හරි රාජකාරී ගමනට හරි තිත වැටුණා ඔබතුමාගේ දේශපාලන ගමනට තිත වැටෙයි මම හරි දේ කළා නම් මම හිතන්නේ මොකද ජනාධිපතිතුමා රණවිරුවෙක් එතුමාත් මේ රට ආදරය කරන කෙනෙක් දේශප්‍රේමී නායකයෙක් ජනාධිපති වෙලා සිටන තාක්කල් හරි දේ කරන අයට මම හිතන්නේ එතුමා කිසිම තිතක් विपक्ष දිගටම කරන නිසා සමහර වෙලාවට අපි දැක්කේන උතුරේ මහ විරුධිනේ සමරද්දී ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය යන අත්අඩංගුවට ගන්නවා කියලා කියන හැබැයි නීතිය ක්‍රියාත්මක කරන අපි දැක්කේන ඔබතුමා ලෑසිද නීති ක්‍රියාත්මක කරා මෙවර බොහෝ දුරට අපි ඒක නැවැත්තුවා ඒකේ කලේ සුමන්දිරන් පමණයි කිසිම ලැජ්ජාවක් නැතුව ඔහුට ලබා දෙන ආරක්ෂක නිලධාරීන් මුගේ පැත්තක තියාගෙන තමයි ගේ ඇතුළට ගිහිල්ලා ත්‍රස්වාදියාව සැමරුවේ ඒ ත්‍රස්වාදියා STF ඇතුළු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඇතුළු හමුදා නිලධාරීන් සහ අත්තඩංගුඩේ සිටි සිරකරුවන් පවා හමුදා සිරකරුවන් පවා මරා දැප්පු කෙනෙක් කිට්ටු සමග දෙවැනි එක්කෙනෙක්ව සමරපු සමුන්දරන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමන්ගේ වරප්‍රසාද ගැන කතා කරනවා. ඒකට විරුද්ධුනේ මම පුතා. මම විතරයි. එක රටක් එක නීතියක් කියලා කිව්වට පොලිසියට එක නීතියයි සාමාන්‍ය ජනතාවට තව නීතියයි කියලා ආයෙත් ඔප්පු වුණා. ඔබතුමා නීති ක්‍රියාත්මක කරනවද හරියට? අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. පොලිසියට එක නීතියක් කියලා මම හිතන්නේ නැහැ. මොකද පොලිසිය තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. SSP මාත්‍යාගේ වෘව වාහනේ හප්පුවාට පස්සේ අපි දැක්ක පොලිසිය ඉස්සරහම ඇවිල්ලා නම්බර් ප්ලේට් එක ගලවනවා. ඉතින් එක්කලේ පොලිස් නිලධාරීන් බලාගෙන ඉදි තමයි ඇවිල්ලා නම්බර් ප්ලේට් එක ගලවන්නේ. මේ පොලිස් නිලධාරීන් වලට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. පොලිසියට එක නීතියක් කියලා නැහැ. රටේ තියෙන එක නීතියයි එක රටක් නම් එක නීතියක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි මම ඇවිල්ලා තාම දවස් 4යි 5යි. ඒක නිසා
ඒ පොලිසියට අවශ්‍ය කරන මේ විනය නැත්නම් ඒක ආදේශ කරන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා ඉදිරියේදී. රට පුරාම කුඩු අල්ලනවා. හැබැයි කුඩු ගේන අය අල්ලනවා දකින්නේ. ඔබතුමා ලෑස්තිද කුඩු අල්ලනවා වගේම කුඩු ගේන අයත් අල්ලන්නේ? කුඩු බොන අය සහ කුඩු ගේන අය නැත්නම් සුළු සුළු ග්‍රෑම් 10 ග්‍රෑම් 15 ගන්න අය තමයි අපි අල්ලන්නේ. අපි ලොකු අය අල්ලන්න ඕනේ. ඉතින් ලොකු අය අල්ලනනම් ජාත්‍යන්තර පොලිසියත් සමඟ දැනටමත් මම කතා කරලා තියෙනවා. මෙහි ඉන්න නියෝජ්‍ය සමඟ කතා කළා. මේ සම්බන්ධතාවය දැන් දැඩි කරගෙන තියෙනවා. මේක ජාත්‍යන්තර ජාවාරමක් ලංකාව විතරක් තියෙන එකක් නෙමෙයි. ලොකු ජාලයක් එක තියෙනවා 118 කියන දුරකථන අංකය මම දැන් සම්පූර්ණයෙන්ම පාසුකම් වැඩි කරලා ක්‍රියාත්මක කරනවා ඒකට අපිට පුළුවන් වෙනවා කුඩු විකුණන අය සම්බන්ධයෙන් තොරතුරුම වහාම එක් කරන් ජේෂ්ඨ පුරවැසියෙක් හැටියට අපි ලැජ්ජ වෙන්න ඕනේ මොකද අද කොළඹ පාසල් වල පවා උසස් පෙළ ගැහැණු ළමයි පවා අයිස් කියන මද්දවැ ගන්නවා ගුරුවරු ඒකට අවවාද කළා මේ ගුරුවරයාගේ ගෙදරට පාතාලේ ඇවිල්ලා මරණේ සංජනනය කරනවා ඒක නවත්තනවා අනිවාර්යෙන් මම ඉදිරි කාලේ තුලදී ඔබතුමා සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රතිසං जनरल कमल गुणरत्न पोलिसपति जनता යන්න පුළුවන් ස්ථානයක් බවට පොලිස් ස්ථානය පත්තා. යුද්ධට ඕනෑ මේ විදිහට විනයක් සහිතව හික්මීමකට ලක් කරාට සමහර වෙලාවට පොලිසිය මහජනතාවත් එක්ක බද්ධ වෙලා කටයුතු කරන්නේ. ඔබතුමාට යුද්ධයට වොමනා මේ විදිහට හැදුවට සමහර වෙලාවට මහජනතාවත් එක්ක බද්ධ වෙලා කටයුතු කරලා මේ විදිහට හදන්න බැරි වෙයි කියලා කියනවා. පොලිසිය ඇත්ත වශයෙන්ම මහජන සමග හැමදෙස්සම ගැටෙන කෙනෙක්. ඒ ගැටෙන පොලිස් නිලධාරියාගේ චිත්ත ධෛර්යය හොඳින් තියෙන්න ඕනේ. ඔහුට යම්කිසි අභිමානයක් තියෙන්න ඕනේ. ඔවුන් අනුරාධපුරයෙන් ඇවිල්ලා මෙහෙ ඔවුන් රාජකාරණ කරනකොට ඔවුන්ගේ අතින් ඔවුන්ට ආහාර පාන ගන්න සිද්ධ වෙනවා නම් ඔවුන් පැය 12ක් වැඩ කරනවා නම් ඔවුන්ට වැසිකිළියට කැසිකිළියට යන්ත පහසුකමක් නැත්නම් ඔවුන් ඉන්න තැන ඩෙස්පුට වල නැත්නම් නිදා ගන්නවා නම් අන්න ඒ පහසුකම් අපි දුන්නොත් පස්සේ එන්න එතකොට තමයි මහ ජනතාවගේ ගෞරවය ලැකෙන විදිහට ඔවුන්ට කටයුතු කරන්න පුළුවන් ඒ අභිමානය අපි ඇති කරනවා පොලිස් නිලධාරියගේ හදවතේ ඒ අභිමානය ඇතිකොලොත් ඔවුන් ඇත්ත වශයෙන්ම අවංක සේවයක් සිදු කරයි ඒ වෙනස තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක දකින බොහෝ පොලිස් නිලධාරීන් කියයි ওই වගේ කතා අපි ඕන තරම් කාලයක් අහලා තියෙනවා කියලා ඔබතුමා ඔය කියන කතාව යථාවත් වෙන්න කොච්චර කාලයක් ගන්නවද මම අවුරුදු 35ක් නායක හමුදාවේ හිටියා දසුන් මේ අවුරුදු 35ෙම නායක හමුදාවේ කීර්තිමත් නිලධාරියෙක් මම සීලම නායක නිලධාරීන්ගේ ගෞරවයට මම පාත්‍ර වුණා මම සිවිල් ආරක්ෂක බලකාය අවුරුදු 4ක් හිටියා ග්‍රාම ආරක්ෂක හමුදාව සිවිල් ආරක්ෂක බලකාය බවට පත් කළා සිවිල් ආරක්ෂක බලකාය මුළු රටේම ගෞරවය දිනා ගන්නා යුද හමුදා හා සමාන බලකාය බවට පත් කරනවා පොලිසියත් මම හිටියොත් ඇත්ත වශයෙන්ම ජීවතුන් හතර හිටියොත් මේ පොලිසිය ජනතාවගේ ගෞරවය දිනා ගන්න අභිමානවත් ආයතන බවට අනිවාර්යෙන්ම මම පත් කරනවා මේ පරිවර්තන කොච්චර කාලෙකින් මහ ජනතාවට දකින්න පුළුවන්ද ඇත්ත වශයෙන්ම අවුරුදු දක්වන කාලය තුළදී මේ තියෙන පහසුකම් ටික උන්ට ලබා දුන්නොත් උන්ගේ ප්‍රතිවිරුද්ධ කරනවා ඒ වගේම තමයි උන්ට අවශ්‍ය කරන උසස්කම් තියෙනවා ඒ කරනවා ඒ වගේම තමයි ඒවා සමාන්තරව යන්නේ ඉංග්‍රීසියෙන් කියනවා whatever sophisticated equipment that you have it is the man behind the machine that matter අපි ලෝකෙ තියෙන නවීන තාක්ෂණික දුර්ථ ආයුධ තිබ්බත් ඒක පිටපස හසුරුවන පුද්ගලයාගේ මානසික තත්ත්වය මත තමයි ඒක සාර්ථකත්වය නවත්තන ඉතින් ඒක තමයි නාවික හමුදාවත් මං කළේ ඒක තමයි සිවිල් ආරක්ෂක බලකායත් මං කළේ ඒක පොලිසියත් මං කරන්න යන්නේ. ඔවුන්ගේ චිත්ත ධෛර්යය වැඩි කරන ගමන් ඔවුන්ට අවශ්‍ය කරන ඔවුන්ගෙන් අවශ්‍ය කරන සේවය ඉතා සාර්ථකව ලබා ගන්න. එතෙන්දී කවුරු හරි වංචාවක් කළොත්, දූෂිතයෙකු කළොත්, පාතාලය සමග කුඩු බිලඳු සමග සම්බන්ධකම් ඇති කළොත්, නැත්නම් වෙනත් අපචාරවල ඉන්නොත්, ඔවුන්ට විරුද්ධ අනිවාර්යයෙන්ම ඉතාම දැඩි ක්‍රියාමාර්ග මං ගන්නවා. අන්තවාදී පිළිබඳ බිම් මට්ටමේ කතා කරනවා. හැබැයි සමහර වෙලාවට අන්තවාදීට උඩගෙඩි දෙන අය ඉන්නේ පාර්ලිමේන්තුවේ ඔබතුමාලත් එක කියලා දැන් තීරණව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන කොමිෂන් සභාවේ. ඔබතුමා ලෑස්තිද අන්තවාදී මුල්ලුත් ආදවන්න පාර්ලිමේන්තුව තුල හඳුනා ගන්න සහ ක්‍රියාත්මක කරන්න. පාර්ලිමේන්තුව තුල පමණක් හඳුනාගන්න වැඩක් නැහැ දසුන්. මොකද අන්තවාදී සහ ත්‍රස්තවාදී නැවැත්වීමත් මට තියෙන රාජකාරි වලින් එකක්. අන්තවාදී සහ ත්‍රස්තවාදී නැති කරන්න යාපාන රාජ්‍ය කාලේ බැරුවනේ බුද්ධිවංශي අකර්මණ්‍ය කරපු නිසා. සාක්ෂි නැතුව බුද්ධි නිලධාරීන් සම්පූර්ණයෙන්ම හිරේ දාපු නිසා. රණිවරුන් යුද අපරාධකාරයෝ කියලා හංවඩු කපු නිසා ඒක නිසා තමයි පිටේ කිලෝග්‍රෑම් 40ක් පමණ බර බෝම්බයක් බැඳගෙන අර පුංචි ළමයෙක්ගෙත් හිස අත ගාගෙන ගිහලා බෝම්බ පුපුරනවා. ජනතාව කිසිම හැඟීමක් නැහැ. ජාතික ආරක්ෂාව කියන එක බිඳුවට පත් කළා. ඉතින් අන්තවාදී නැති කරන්න, ත්‍රස්තවාදී නැති කරන්න අපි බුද්ධිවංශي ශක්තිමත් කළ මේ රජය ආවට පස්සේ ඒ අකර්මන්න වෙච්ච බුද්ධියංශය අපේ ශක්තිමත් කරපු නිසා
අපිට පුළුවන් වෙනවා මේ අන්තවාදී හිසෝසනවා නම් ඒක දැනගන්න. දැනටමත් අපි දන්නවා අපිට දැකෙන්නේ නැති මේ දවස් දෙකකට පෙර පරන්තන් වල අපි කිලෝග්‍රෑම් කහ මාර්ග පින්න බලති ලොකු කේම් බෝම්බයක් උදාගත්තා. ඒ බුද්ධිංශ ශක්තිමත් නිසා. පොලිසිය පැත්තෙන් ඒ ශක්තිමත් භාවය ඔබතුමා ඇති කරන්න ලැස්ති. පොලිසියනොත් ඉන්නවා තියෙනවා ඒ ශක්තිමත් බුද්ධිංශයක් ඉන්ටෙලිජන්ස් සර්විස් එක තියෙනවා නැෂනල් ඉන්ටෙලිජන්ස් ඒජන්සි එක තියෙනවා මේ සියලු දයක්ම එකතු වෙලා තමයි අපි කටයුතු කරන්න. අපි එකිනෙකාගේ බුද්ධි තුරතුරු එකිනෙකා හුවමාරු කරගනිමු. ඉක්මනටම පොලිසිය හදන්න තියෙන වැරදි මොනවද? ඉක්මනට පොලිසිය වැරද්දක් නැහැ හදන්න. පොලිසිය මිනිසුන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරන්න නම් ඔවුන්ගේ චිත්ත ධෛර්යය වැඩි කරන්න ඕනේ. චිත්ත ධෛර්යය වැඩි කරන්න නම් ඔවුන්ගේ ඒ පහසුකම් ලබා දෙන්න ඕනේ. පහසුකම් ලබා දුන්නොත් අනිවාර්යයෙන්ම චිත්ත ධෛර්යය වැඩි කරලා දැනටමත් ඔවුන්ගේ බලාපොරොත්තුෙන් ඒ කාර්යක්ෂමතාව වැඩි වෙලා කියලා මට ආරංචි වෙලා තියෙනවා. මොකද මම මෙතෙන්ට ආපු එකෙන් ඔවුන් දන්නවා ඔවුන්ගේ සුභ සාධනය බලනවා කියලා. ඒ නිසා දැනටමත් ඔවුන් යම්කිසි චිත්ත ධෛර්යයක් ඔවුන්ගේ වැඩි වෙලා කියන එක මට එහෙම්මෙන් ආරංචි වෙනවා. ඉතින් ඒක සාපිත කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම උදාහරණයක් ඇරෙත් මම පටන් ගන්නෙ පිටේ ඉඳන් මෙහි විශේෂ රාජකාරී එන අයට පුළුවන් නම් රජයේ වියදමින් විශේෂ ආහාර සලාකයක් ලබා දීලා. නඩු කටයුතු වලදී පොලිසිය මැදිහත් වීම ඉතාමත් දුර්වලයි කියන චෝදනාව නැගුණ නීතිපතිවරයාගෙන් තමයි. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ ක්‍රියාත්මක බලන්න. ඒකටත් අපි ක්‍රියාමාර්ගයක් ගන්නෝ සහකාර පොලිස් අධිකාරියුන් ලෙස ප්‍රවීණ අවුරුදු 10ක පමණ අවම දැකීම් තියෙන කටයුතු කරපු නීතිවේදීන් අපි පොලිස් දෙපාර්තමේන්තුව බදවා ගන්න අපි කල්පනා කරනවා. එහෙම කළොත් ඔය කියන චෝදනාවන් අපිට ගැලවෙන්න පුළුවන්. සමහර වෙලාවට නැගිච්ච චෝදනාවක් තමයි චෝදනා තියෙන අය පිටරට යනවා ගෙන්න ගන්න පොලිසිය මැදිහත් වෙන්නේ නැහැ කියන කාරණේ සම්බන්ධයෙන්. ඔබතුමාලාත් මේ චෝදනාව පහු ගියා අඳුරට කළා. ඔබතුමාලා මොකක්ද මේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග? දැන්ටමත් අපි අර ඉන්ටර්පෝල් කියන ජාත්‍යන්තර පොලිසිය සමග සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒකට හුවමාරු කරන ඕනේ. ඒකට විවිධ රටවල් සමග ගිවිසුම් අපි අත්සන් කරන්න ඕනේ. ඒ ගිවිසුම් අත්සන් කරමින් උදාහරණයක් ඇටියට අපි දන්නවා පාස්කු ප්‍රහාරයේදී සම්තුලීන් කියන එක්කෙනව අත්අඩංගුවට ගත්තා ඉන්දියාවෙන්. එයා දුරකථන අංක 702ක් අපිට දුන්නා. ලංකාව සමග කතා කරපු 702කින් ගැහැණු ඉන්නවා 15 දෙනෙක්. ඒ 15 දෙනාගෙන් 6 දෙනෙක් දැන් මරුණා. අනිත් අය අපි අත්අඩංගුවට ගන්න තියෙනකින් දැන් මේ වගේ සම්බන්ධතාවයකින් අපි බොහෝ බුද්ධිතුරු හුවමාරු කරගෙන අවශ්‍ය කරන සැකකරුවන් අපි අත්අඩංගුවට ගන්න තියෙනවා. මේ ආණ්ඩුව පත්තරට පස්සේ ලැබිච්ච පළවෙනි ඇමතිතුරිය ඔබතුමා අසාර්ථකයි කියලා කිව්වොත් ඔබතුමා අර උත්තරෙන්ද? මොන ඇමතිතුරිය? පළාත් පාලන ඇමතිතුරිය? නෑ අසාර්ථක නෑ නේ මට කරන්න හම්බුනේ නෑනේ. හැබැයි ඔබතුමා කෑ ගැහුවා කරනවා කියලා. ඔව් ඉතින් කරන්න මට වෙලාවක් හම්බුනේ නෑනේ. මම රාජ්‍ය ඇමති වෙලා හිටියේ. ආද මම කැබිනට් ඇමති. අසාර්ථක නම් කැබිනට් ඇමතිතුරියට උසස් කරන්නේ නෑ දසුන්. මම 13 වෙනි සංසදයේ සම්පූර්ණ විරුද්ධ කෙනෙක්. මම පළාත් සභාවට සම්පූර්ණ විරුද්ධ කෙනෙක්. අවුරුදු 2530 අපේ රට ඒකී රටක් වෙලා තිබ්බේ. ඒකී රට පළාත් සභාව වලින් ඇත්ත වශයෙන්ම යම්තා දුරට ෆෙඩරල් කරන්නේ වුණා. මම රාජ්‍ය ඇමති වෙලා හිටියා නම් මම ඔය පළාත් සභාව කෙසේ හෝ අහෝසි කරනවා කියන සාවරේ තමයි තාමත් මම ඉන්නේ. දැන් මම පළාත් සභාව නෑ. නමුත් ඒ වුණාට කැබිනට් එකේ නැත්තම් අලුත් ව්‍යවස්ථාවේ අපි පළාත් සභාව වලට යන ඒ නීති හදන තියෙන. මොකද පළාත් සභාව ඇත්ත වශයෙන්ම භයානක වෙන්නේ නීති නමයක් හදන්න පුළුවන් පළාත් නමේ. එක රටක් එක නීතියක් නම් ඒක වෙන්න බෑ. ඒ වගේ දේවල් නැති කළොත් අපිට පුළුවන් පළාත් සභාව මැතිවරණ තියන්න නැතුව ප්‍රාදේශභාවයේ අයම එතෙන්ට උඩට ගන්න ඕන නම් ඒ සම්බන්ධීකරණ කටයුතු සඳහා. සමහරු නම් කියේ පළාත් සභාව ගැන කතා කරලා ආණ්ඩුවට අනවශ්‍ය ප්‍රශ්නයක් හදන හින්දා ඔබතුමා නිහඬ කරන්න මේ ඇමතිකම දුන්නේ කියලා. එහෙම නෙවෙයි මම හිතන්නේ. මොකද ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාට ඕන වෙන්නේ ඇත්ත වශයෙන්ම අද බාන්න දැමට හැමදාම ඉන්ටෙලිජන්ස් රිපෝට් එනවා බුද්ධි තොරතුරු එනවා. අවුරුදු 12 13 15 ගෑන ළමුන් දූෂණය කරනවා. අද මංකොල්ල කරන අද යාපනයේ මොනතරම් මංකොල්ල කෑම් වෙනවද? අද යාපනයේ ද්‍රවිඩ නිවාසවලට හැමදිස්සෙම තරණ කොටස් ගිහිල්ලා උගලගේ තැලි කඩා ගන්නවා, උගල මංකොල්ල කනවා. ඒක මේ රට හදන්න කියලා තමයි මට ජනප්‍රතිමා දුන්නේ. ජනවාරියෙන් මම ඒක කරනවා. දැන් බජට් එක නිසා තමයි දැන් හැමදිස්සෙම පැය 24න් භාගයක්ම පාර්ලිමේන්තුවේ ඉන්න වෙලා තියෙන්නේ. මේ බජට් එක ඉවරනාට පස්සේ මගේ ක්‍රියාකාරීකම් මම පටන් ගන්න ආරම්භ කරනවා. සමහරු එමෙ දුරෙන් ගියාට පස්සේ නම් කියන්නේ මට ප්‍රතිපාදන හම්බුනේ නැහැ, මට පරිසරයක් තිබුණේ නැහැ, මට නිලධාරීන් තිබුණේ නැහැ, මට කාලය තිබුණේ නැහැ කියලා. යම් දවසක ඔබතුමාට ඔය ඇමතිකමෙන් ගිහිල්ලා කියන්නේ මේ කතාවේ නෑ. එහෙම හිතන්නේ නැහැ. මොකද දැනටමත් ප්‍රතිපාදන තියෙනවා. අපි දැනගන්න ඕනේ තියෙන ප්‍රතිපාදන හදිහට හසුරුවලා ඒකට අපි ඒ කටයුතු ඉලක්ක කරලා යන්න ගෙන යන්න. දැනටමත් 89000ක පොලිස් සමුදාවක් ඉන්නවා. ඒ සමහර වෙලාවට සමහර තැන්වල දසුන් පොලිස් නිලධාරීන් අනවශ්‍ය ලෙස ස්ථානගත කරලා තියෙනවා. තානාපති කාර්යාලයේ ඉස්සරහා පොලිස් නිලධාරියා හිටගෙන ඉන්නවා. ඒ පොලිස් නිලධාරිය හොඳට පුහුණු වෙලා තියෙනවා කොහොමද නීති කටයුතු කරන්න, කොහොමද අධිකරණ කටයුතු කරන්න, කොහොමද විමර්ශන කටයුතු කරන්න. ඒ මිනිස්සුන් නිකන් අතන හිටගෙන ඉන්නවා. අපිට එතෙන්ට වෙන කෙනෙක් දාන්න පුළුවන්. දාලා පොලිස් නිලධාරියව පොලිස් කටයුතු වලට යොදන්න පුළුවන්. අද වෙනකොට මම හිතන්නේ හැටියට 20000ක් 25000ක් වන් පොලිස් නිලධාරීන් අනවශ්‍ය කටයුතු වලට මොකද සෙක්‍රටරි ෆෝම් එකක් කරන්න පුළුවන් දේවල් නැත්නම් සිවිල් ආරක්ෂක බලකායේ බටේට කරන්න පුළුවන් දේවල් පොලිස් නිලධාරීන් කරනවා. ඒ නිසා ඒ වගේ දේවල් හොඳට සොයා බලලා පොලිස් නිලධාරීන් එතනින් නිදහස කරගත්තොත් අපිට පුළුවන් පොලිස් සේවය ඉතාම සාර්ථක සහ ඵලදායී ගුණාත්මක සේවයක් බවට පත් කරගන්න. සමහර අය නම් කියන්නේ බයිසිකලයක් නවත්තගත්තත් පොලිස් නිලධාරීන් අත්‍යවශ්‍යයෙන් කීයක් හරි බලාපොරොත්තු වෙන්නේ කවුරු හරි ආවොත් එීම
වැඩි වැඩක් කරන්න අත යටින් කියක් හරි බලාපොරොත්තු වෙන්නේ පොලිසිය හරියට පදියක් හම්බෙන්නේ නැති හින්දා කියලා. අනිවාර්යෙන් වැටුපේ විෂමතාවල් තියෙනවා ත්‍රිවිධ සමත් සමග සංසන්දනය කරනකොට ඒ වගේ තමයි ඔබතුමා කිව්වා හරි මාර්ග නීති කඩකලොත්. මේ එකට අපි අත්ත වශයෙන්ම නවීන තාක්ෂණයට කියලා ගොල්ල දන්නවා පිට රටවලදී අපි මාර්ග නීති කඩකලොත් රටවිලේදී අපි ගියොත් එහෙම ගෙදර එනකොට ඒ දඩකොල්ලේ ඇවිල්ලා තියෙනවා ගෙදරින්. අනේ ඒ වගේ තත්ත්වයක් ඇතිකොලොත් පොලිස් නිලධාරීන් අපිට පාරේ තියන්න ඕනෙත් නැහැ. පොලිස් නිලධාරීන්ට අත යටින් ගානක් දෙන්න ඕනෙත් නැහැ. पुलिस निर्धारण ये करें ऊंट आहार सलाकता ऊंट बटाएक तीन अड़ना सह ऊंटे वेटपे विषमता तीन अनेक मंकी एववापि सामर अनग मंगत ऐ थिंक एव किरण बाब ऊ दंड वना ऊंड मे वे विषमचार कटोट करंट बेरेवन करदेवल मंकर मन नाविक हमदावित कर लती नो मोसीबला से बलकायत कर लती नो एक अपनी सातमाई युद्ध दिन न सिंपति हम पास दिन आगे कहने के बावजूद मतलब जाती प्रणाम ही मुने ये वाके कहने के तो मैं जनात्मक माँ में अभियोग ये दुन्ने ये किंतु अनिवार्य माँ में करनो करंड बह के देख ने करंड बह के हितन गुड़क देवल अभी कर लती नो मेक लेस वेड़क ने मेक दुष्कर ने मेक अति दुष्कर वेड़ा अभी अति दुष्कर वेड़ कर पो आयर तो मैं जनात्मक माँ में वाके अभियोग बार देने अभियोग मैं बार करता ඉක්මනින්ම විසඳන්න ප්‍රශ්න නැහැ කියලා කිව්වට සරත් විරසේකර මහත්තයා සමහර ලාට කොස්තාපල් විදිහට එන අය කොස්තාපල් විදිහට තමයි පෙන්ෂන් යන්නේ. ඒවා ඉක්මනට විසඳන්න ඕන ප්‍රශ්න නෙවෙයි. ඒක පොලිසිය තියෙන ප්‍රශ්නයක්. අද වෙනකොට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු විශාල සංඛ්‍යාවක් තියෙනවා. පොලිස් අධිකාරීතුරේට මේ උසස් වීම ලබන්නේ නැති. ඒ අයට අපි පොරොන්දුවක් දෙනවා මේ දෙසැම්බර් 31 ට ඉස්සෙල්ලා සුසුකම් ලැබූ අයට සහකාර පොලිස් අධිකාරී තනතුරු ලබා දෙනවායි කියලා. අත වශයෙන් පොලිස් කොස්තාපල් කෙනෙක් හැටියට අපි බැඳුනම එයාට යම්කිසි ඉලක්කයක් තියෙනවාද? අද තියෙන තත්ත්වයට අපි හදනවා ඒක දැනටමත් ආරක්ෂක ලේකම්තුමා සහ පොලිස්පතිතුමා එක්ක ක්‍රියාත්මක කරගෙන යනවා. ඒක පොලිස්පතිතුමා පදයකට අනිවාර්යයෙන්ම නියෝජ්‍ය පොලිස්පති දක්වා යන්න පුළුවන් ක්‍රමයක් අපි හදලා තියෙනවා. දේශපාලන හිතැත්තන්ට දාලා තියෙන නඩු ටිකත් ඔබතුමා ඉන්න හින්දා අයින් කරගන්නේ ද හිතවත්කම? එහෙම කරන්න බෑ. ඒක අධිකරණයේ කටයුත්තක්. මම හිතන අධිකරණයේ ස්වාධීනව කටයුතු කරනවා. මගේ කාලේදී මම ඒක දෙන්නේ නැහැ. මොකද කවුරු හැටියට? දැන් අපි මොනවා වුණත් අපි මොන දේශපාලකෙන් මොන වැරද්දක් කළත් සරත් විරසේකර ඉන්නකන් පොලිසිය තනම වුන්ට කරන්න තියෙන ඒ අවශ්‍ය කරන නීති කටයුතු ගන්නවා. මොකද එහෙම අපි ආදර්ශයක් වෙන්නොත් පමණයි සමස්ත ජනතාවගේ ගෞරවය අපිට දිනා ගන්න පුළුවන්. අධිකරණයේ නඩු තිබ්බත් පොලිසිය සාක්ෂි අරන්ගියේ නැත්නම් නඩු විසි වෙනවා. පොලිසියට තියෙන චෝදනාවේ ඒක තමයි. ඉතින් ඒ වගේම තමයි දසුන් ජන් ගෙස්ගේ මිනීමරුමක් කළොත් එහෙම කොච්චර කල් යනවද මේ මිනීමරුම විභව කරලා තීරණ ලබා දෙන්නේ. දැන් අවුරුදු 13ක ගෑන් ළමෙක් දූෂණය වුණාට පස්සේ එයාගේ නඩු අහන්නේ එයාට අවුරුදු 23 දී. එතකොට එයාට මොනතරම් ලැජ්ජාවක් ඇති වෙනවද? එයාට විවාහ වෙන්නත් බැහැ. ඒක නිසා ට්‍රයල් ඇට් බෑ කියන එක මම ඇති කරනවා. පුළුවන් තරම් ඉක්මනට ඉතා කෙටි කාලයකින් මේ වගේ විශේෂ නඩුවල තියෙන තීරණ අරගන්න. ඒක මම අලි සබ්බේ මැතිතුමා සමග කතා කරලා අධිකරණ සමස්තම කතා කරලා ඒ ට්‍රයල් ඇට් බා කියනක පුළුවන් තරම් ඉක්මනට නඩුකාරවරු පත් කරලා පුළුවන් තරම් කඩිනමින් කරන්න. එතකොට තමයි එක නැත්තම් අවුරුදු ගාණක් ගියාට පස්සේ සාක්ෂි නැති වෙනවා. සාක්ෂිකාරයන්ට බලපෑම් කරනවා. සාක්ෂිකාරව ඇසින් දුටුවන් මිය යනවා. එතකොට අර මිනිමරුවන් නිදහස් වෙලා යනවා. නැත්තම් ස්ත්‍රී දූෂක නිදහස් වෙලා යනවා. ඒ සියල්ලක්ම කරන්ට ඇත්ත වශයෙන්ම විශාල කාලයක් ගත වෙන දේවල් අපි ඉතා කෙටි කාලෙන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමා දේශපාලන මැදිහත් වීමෙන් දේශපාලන බලපෑම් වලින් පොලිසිය නිදහස් කරන්න ලෑස්ති. අනිවාර්යෙන් දැන් මම වගේ ඇමති කෙනෙක් ඉන්නකොට කවදාකවත් පොලිසිය නිදහසින් බය වෙන්නේ නැහැ. ඒක අමාත්‍යවරයාගේ යට තමයි කටයුතු කරන්න. ඒක නිසා පොලිසියට ස්ටෑන්ඩ් බයි වෙනවා කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. අපි වචනයක් කියනවා නේ යම් කිසි දයක් කරලා දැන් දේශපාලනඥයෙක් වැරදි නියෝගයක් දීලා ඒක පිළිපැද්දි නැත්තම් ඒ නිලධාරියට අපි ස්ටෑන්ඩ් බයි වෙන බව දන්නවා නම් ඒ නිලධාරිය වෙනුවෙන් අපි මම කැපෙනවා කියලා දන්නවා නම් කවදාකවත් ඔවුන් බිය නැතුව ඒ තීරණය ගන්නවා. අද ඒ වගේ විශ්වාසයක් නැති නිසා තමයි ඔවුන් බොහෝ වෙලාවට දේශපාලඥයන්ට යට වෙන්නේ. ඉතින් දේශපාලඥ වුණොත් හරි නියෝග දෙන අය ඉන්නවා. මම කියන්නේ මේ වැරදි නියෝග දෙන කුඩුකාරයෙක් වුණාම එයාව අල්ලන්න කියලා එයාව ඇල්ලුවට පස්සේ එයාව නිදහස් කරන්න කියන නැත්නම් ස්ත්‍රී දූෂකයෙක් ඇල්ලුවොත් එයාගේ සාක්ෂි විනාශ කරන්න කියන ඒ වගේ දේශපාලක ඉන්නවා නම් බොහෝ වෙලාවට අර පොලිස් නිලධාරී ඒ වගේ හරි කටයුත්තක් කරලා ඕව නැත්තම් වෙන තැනකට රුට්ටු කුඩියට මාරුකොල්ල යවුවොත් එහෙම අන්න ඒ වගේ දේවල් අපි නවත්තනවා. ඒකෝට ඒ විශ්වාසය අපි දුන්නොත් ඔවුන්ට අපි හැමතිස්සම ස්ටෑන්ඩ් බයි වෙනවා කියන ඒ විශ්වාසය ඔවුන්ගේ හදවත දුන්නොත් කවදාකවත් ඔවුන් මම හිතන්නේ ඒ වගේ වැරදි අනවලට දේශපාලකගේ වැරදි අනවලට යටත් වෙන්නේ නැහැ. දරදකරුව පොලිසියෙන් අල්ලගෙන ආලා කූඩුවට දැම්මට පස්සේ දේශපාලනඥයෝ ඇවිල්ලා ඒකට මුදවගෙන යනවා. ඔබතුමා රැස්සෙද එහෙම මැදිහත් වීමක් කරොත් ඒ පොලිස් නිලධාරීන් වෙනුවෙන් හිටගන්න. අනිවාර්යයෙන් එහෙම පොලිසියෙන් අරන් යනවා නම් මම පොලිස් නිලධාරීන්ට කියනවා දේශපාලනඥයව කූඩුවේ දාන්න කියලා.
ඒ ඍජු අපිට නියෝගයක් දෙන්න පුළුවන් නම් ඒ වගේ කරපු පොලිස් නිලධාරීන්ව අපි බේර ගන්නවා නම් ඔවුන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා නම් මම හිතන්නේ පොලිස් නිලධාරීන් වගේ දැන් උදාහරණ කැටියට දසු සිංගප්පූරු ගිහලා ඔයා මත්පැන් බීලා එහෙම නැත්නම් දඩකොලයක් කනකොට ඔයා සිංගප්පූරුවේ ඉන්න පොලිටිෂියන්ලා කතා කරන්නේ නැහැ නේ. ඒ දඬුවම් විඳිනවනේ. ඒක කරන්නේ නැත ඇයි? මොකද විශ්වාසයක් තියෙනවා කාට කිව්වත් මේ කාරියන්නේ නැහැ කියලා. අපේ රටේ මොකද වෙන්නේ? අපේ මටත් කොච්චර කෝල්ස් එනවා මටත් කොච්චර කැමති වෙනවා අනේ මේ උදා හෙල්මට් එක නැතුව ගියා යා බේරන්නේ එහෙම නැත්නම් මෙන්න මෙයා කුඩු අරන් ගියා යා අරන් ගියේ නැහැ යාව බේරන්නේ වගේ කෝල්ස් එන්නේ ඇයි? ජනතාව තුලත් තියෙනවා දේශපාලනයට කිව්වොත් ඒක බේරෙන්න පුළුවන් කියලා. දැන් ජනතා මිත්‍යත් අපි නැති කරන්න ඕනේ. ඒකෙන්ද හැම තිස්සෙම දේශපාලනයට මේ පොලිස් සේවයට ඇඟිලි ගහන්න නොතබන්න තමයි මගේ බලාපොරොත්තු. එහෙම කළොත් අර වෙනත් රටවල වගේ මොකද එංගලන්තේ අපි වරද්දක් කරලා වුණොත් අපි දේශපාලඥයෙක් කියන්නේ නැහැ නේ. වෙන රටවල සිංගප්පූරු කිව්වොත් ඒක කරන්නේ නැහැ. අපි ලංකාවේ කියනවා. ලංකාව කියන්නේ එහෙම කියනවා බේරෙන්න පුළුවන් කියලා අදහසක් ජනතාව තුලත් තියෙනවා. ඒකත් අපි නැති කරන්න ඕනේ. සමහර වෙලාවට පොලිසිය සිදුවෙන ස්ථාන මාරු වීම සමහර වෙලාවට නොහිතන විදිහට සිද්ධ කරනවා. දරු පවුල් අනාද කරන සමහර වෙලාවට මාරු වීම සිද්ධ කරනවා. මොකද්ද ඔබතුමා කරන සූදානම් වෙන්නේ සර්? ඇත්තටම කියනවා සෞභාග්‍ය දැක්මෙත් තියෙන දසුන් පුළුවන් තරමක් පොලිස් නිලධාරීන් තමගේ ගම් ප්‍රදේශ වලට අනුයුක්ත කරන්න කියලා. ඒකේ හොඳ පැත්ත नरक दंपदेशमेंट मेलवेंसिकवा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 सि